මෙතරම් වේලාවක් අපි වෙනුවෙන් අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට ශක්තියක් දෙන්න මේ අවස්ථාවට සහභාගී වීම ගැන. අපි පසුගිය 25 වෙනිදා මේ රට හදන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලාට අපි ඉදිරිපත් කළා. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් මේ අය සමග පසුගිය වසර 4 පමණ තුල මේ රටේ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් පිළියෙල කළ, ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ අදහස් එක් කරලා හදපු ප්‍රායෝගික වැඩසටහනක්. මේ වැඩසටහනේ තියෙන සියලුම කරුණු අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒවා. ඒ නිසා මගේ දූර කාලය ඇතුළත මේ සියලුම කරුණු ඉෂ්ට කරනවයි කියන එක සමුන්නාන්සේලාට මම ස්ථිරවම ප්‍රකාශ කරන්නට කැමතියි. අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් අපි යොමු කළා තිබෙනවා. අපි කවදත් මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ගැන විශේෂයෙන්ම ක්‍රියා කරපු කණ්ඩායමක්. එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි නැවතත් එවැනි තත්ත්වයක් මේ රටේ ඇති නොවන ආකාරයට ආරක්ෂක ක්‍රියාදාමයක් අපි යොදලා තිබුණා. මේ රටේ තිබෙන ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසියේ ආයතන, ඒ වගේම බුද්ධි අංශ මේවා එකතු කරලා නැවතත් එවැනි සිද්ධියක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ඒක නිසා තමයි අපේ කාලය තුලදී නැවතත් එවැනි සිද්ධියක් සිද්ධ නොවුනේ. නමුත් මේ රජය ආවට පස්සේ විදේශීය බලපෑම්වලට යටවෙන ඇමති මණ්ඩලයක් තිබෙන, ඒ වගේම මානුෂික මෙහෙයුමට විරුද්ධ වුණ, මේ රණවිරුවන්ට විරුද්ධ වුණ, රාජ්‍ය නොවන සංවිධානවලට බලපෑම්වලට යටවෙන ඇමති මණ්ඩලයක් ඉන්න මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන්, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එදා ඒ බුද්ධි අංශ නිලධාරීන් අනතුරු හඟවනකොට ඒ අයට ආරක්ෂක මණ්ඩලය කතා කරන්නට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් කරපු අනතුරු හැඟවීම් කිසිවක් ගණන් ගත්තේ නැහැ. එදා නිදහස ලබා දුන්නු ඒ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට විදේශීය රටවල් සමග සම්මුතිය සංකලා, ඒ වගේම බුද්ධි අංශ නිලධාරීන්ව හිරගත කරා. බුද්ධි අංශ නිලධාරීන් තමයි මේ රටේ අනතුරක් සිද්ධ වෙනවනම් ඒ පිළිබඳව රජයට දැනුම් දෙන්නට පුළුවන් කණ්ඩායම. අපි එදා පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න බුද්ධි අංශයකට එකතු කළා. අපි සක්ෂිමත් බුද්ධි යාන්ත්‍රණයක් ඇති කළා තිබුණා. එහිඳ තමයි එදා අපිට ආරක්ෂාව ලබා දෙන්නට පුළුවන් වුණේ. එදා පොලිසියේ තියෙන TID එක, ත්‍රස්ත විමර්ශන කොට්ටාසය, CID එක, අපරාධ විමර්ශන කොට්ටාසය අපි එදා පාවිච්චි කළේ මේ රටේ ඉන්න ත්‍රස්තවාදීන් ගැන හොයන්න, පාතාලය ගැන හොයන්න, කුඩුකාරයන් ගැන හොයන්න. නමුත් මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ පොලිස් ආයතන පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන්ව හිරගෙවල් වලට යවන්න. මෙන්න මේ හින්දා තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව නැති වෙලා නැවතත් ඒ පාස්කු ඉරිදා දිනේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තේ. මේකට මේ ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕනේ. අද මේ ගැන වග කියන්නේ නැතුව අභූත චෝදනා නගමින් මඩ ව්‍යාපාර ගෙනියන්නට සූදානම් වෙලා තියෙනවා. මොකද අපේ බුද්ධිමත් ජනතාව දන්නවා අපි
මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරපු කණ්ඩායමක් නිසා නැවතත් අපේ රජයක් යටතේදී නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැtei කියන එක මම තහවුරු කරනවා තමුන් වහන්සේලාට. අපි නැවතත් ඒ ආරක්ෂක ආයතන ඒවට අවශ්‍ය බලය දීලා දේශපාලන බලපෑම් වලින් ඉවත් කරලා ඔවුන්ව රට වෙනුවෙන් වැඩ කරන්නට පුළුවන් වෙන ආකාරයට ඔවුන්ට නීතිමය රැකවරණය ලබා දීලා අපි ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් නැවතත් මේ රට තුල ඇති කරනවා කියන එක මම තහවුරු කරනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා එදා අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරාට පස්සේ අපි මේ රටේට විශාල ආයෝජකයෝ ආවා. මේ රටේ දේශීය ආයෝජකයන් විදේශීය ආයෝජකයන් විශාල වශයෙන් ආයෝජනය කරා. තමුන්නාන්සලා කොළඹ නගරයට ගිහිල්ලා බැලුවොත් අද ඒ තිබෙන ආයෝජන සියල්ලක්ම ගෙනාවේ අපේ රජ කාලේදී. ඒ වගේම එදා අපි විශාල යටිතල පහසුකම් මේ රටේ දියුණු කරා. කාපට් පාරවල්, අධිවේගී මාර්ග, ඒ වගේම වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම නගර කොළඹ නගරය ආසියාවේ විශීග්‍රෙන්ම දියුණු වන නගරේ බවට අපි පත් කළා. ඒ වගේම මේ නහනුවර නගරය, ගාලු නගරය, කුරුණෑගල නගරය, යාපනය මේ නගර සංවර්ධනය කරන්නට අපි අරමුදල් හොයාගත්තා. නමුත් අපිට ඒක ඉවර කරන්න පුළුවන් කමක් උනේ නැහැ. නමුත් ඒ අරමුදල් කිසිම දෙයක් මේ රජය හරි විදියට පාවිච්චි කරේ නැහැ. අපි එදා ඒ ආරම්භ කරපු සංවර්ධන වැඩකටයුතු මේ රජේ ආවට පස්සේ හුදෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සමච්චල් කරන්න ඒ සියලුම සංවර්ධන ව්‍යාපෘති නතර වුණා. එදා මහනුවරට හදන්නට තිබුණු අධිවේගී මාර්ගය, රත්නපුරයට හදන්න තිබුණු අධිවේගී මාර්ගය, මාතර සිට කම්බන්තොට දක්වා දික් කරන්නට තිබුණු අධිවේගී මාර්ගය, දුම්රිය මාර්ග, මේවා සියල්ලක්ම නතර කරා. මෙන්න මේවා නතර කර හින්දා තමයි ඒ ව්‍යාපෘති හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, ඒ සැපයුම් කරුවන් සියල්ලන්ගේම ව්‍යාපාර නතර වුණා. ඍජුවම යට සම්බන්ධ වෙලා හිටිය 4 ලක්ෂයක රැකියාවන් උන්ට අහිමි වුණා. මෙන්න මේ හින්දා තමයි ආර්ථිකය කඩාගෙන වැටුනේ. මේ අයට පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ අයට දැනුමක් තිබුණේ නැහැ. කොහොමද අපේ ආර්ථිකය ගොඩගන්නේ කියන එක මේ අයට තිබුණේ නැහැ. කණ්ඩායමක් වැඩ කරන්නට පුළුවන්. අපිට එදා පිටෝරාගෙන හිටියා වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. අපි රාජ්‍ය සේවය කාර්යක්ෂම කරා. රාජ්‍ය සේවයේ මානසිකත්වයේ ඉහළට රංගලා තිබුණා. ඒක නිසා තමයි අපි සුදුසන් සුදුසු තැන්වලට පත් කළ නිසා තමයි අපිට පුළුවන් වුණේ මේ යුද්ධය අවසන් කරන්නට. අපි සුදුසන්ට තන දුන්නේ ඉඳ තමයි අපිට පුළුවන් වුණේ සංවර්ධන, විශාල සංවර්ධන ව්‍යාපාර ඇති කරන්නට. නමුත් මේ රජ එදා හිටපු ඒ දක්ෂ නිලධාරීන්ව සියලු දෙනෙක් මහක් කළා. එයාව FCID එකට ගෙනිච්චා. 1000කට වඩා වැඩි රාජ්‍ය සේවකයන් අභූත චෝදනා නගලා FCID එකට අරන් ගියා. මේ රටේ ඉහළම රාජ්‍ය සේවකයා ජනාධිපතිවරු ලේකම්වරයා හිරගෙට යවුවා. මෙන්න මේ වගේ මානසිකත්වයේ කඩා දමලා ඒ අයට තීරණ ගන්නට බැරි කළා. එදා හිටපු දක්ෂ නිලධාරීන් ඉවත් කර නිසා තමයි රාජ්‍ය සේවයත් අකාර්යක්ෂම වුණේ. අපි පැහැදිලි වැඩපිළිවෙලක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා. මේ පැහැදිලි වැඩපිළිවෙල යටතේ ආර්ථිකය අපි ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණය අපි විශේෂයෙන්ම මේ රටේ කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය දියුණු කරන ආකාරය, මේ රජයේ වැවිලි කර්මාන්තය කෙරෙහි කිසිම අවධානයක් යොමු කරේ නැහැ. ඒ නිසා තමයි තේ කර්මාන්තය කඩා වැටිලා අද තේ කම්කරුවගේ ඉඳලා කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියගේ ඉඳලා තේ කර්මාන්ත ශාලා අයිතිකාරයාගේ ඉඳලා ඉහළම සමාගම් දක්වා අද තේ කර්මාන්තය කඩා වැටිලා අපිට අවශ්‍ය අවුරුදු ගණනාවක්
ප්‍රධාන විදේශ විනිමය ගෙනා පුතේ කර්මාන්තය පිට රටින් ගුණාත්මක භාවයෙන් අඩු තේ ගෙනල්ලා අපේ තේ සමග කවලම් කළා පිට රට යැවීම නිසා සිලෝන් ටී කියන නාමයට තිබිච්ච ඒ වෙළඳ ඉල්ලුම අද නැති වෙලා නමුත් අපේ රජයක් යටතේ අපි නැවතත් තේ කර්මාන්තය නගා සිටවන්නට ක්‍රියා කරනවා අපි තේ වලට හොඳ සිලෝන් ටී වලට අපි හොඳ මිලක් ලබා ගන්නවා අපි පිට රට යවන්නේ ගුණාත්මක තේ විතරයි තේ කර්මාන්තය දියුණු කරන්නට නැවත තේ වගා කරන්නට ඒ වගේම තේ වලට අගයක් එකතු කරලා ගුණාත්මක සිලෝන් ටී පිට රට යවලා අපිට ඒ නැවතත් නැති වුණු ආදායම විදේශ විනිමය ලබා ගැනීමට අපි කටයුතු කරනවා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ